් කතන්දරය තමයිඔ අපි අරගත මම දක් හීනේ ෆිල්ම් හැක්හදන්න්න එමනත්තන් චිත්‍රපටිහරහා මගේ කතාව කියන එක ශම්ප්‍රනාාන්දු කියැන්නේ ලංකාවේ. මම දකින විර හොඳම තාර්ික නලව ඉට පතර එන්න කලින්රපු හෝම්වර්ක්ස් ික මේ මගේ පුංචි පිටපතරව නති හෝම්ව කරදමයි රංග නටාවේ ලකාට මේ ෂෝට ෆිල්ම් රක් පෙන්න්නඩ ස්ටේජ්ක් එම වෙනව ස්ථානයක් නෑ. hello සතිය සිනමාවේ සිනමාටෝකිස් එක්ක අපි එකතුවෙන්නේ මේ සතිය අපි වෙන් කරන්නේ කෙටි චිත්‍රපට වෙනුවෙන් අපි මෙතුවක්කල් අපේ ශේෂත්‍රය ප්‍රවීණයෝ සිනමාකරු අපිත් එකතුුණ ඔවුන් අපිත් එක කතා කරලා ඔවුන්ගේ අත්දැකින් බෙදා ගත්තා නමුත්තා මුවතාවට තමයි අපි කෙටි චිත්‍රපට වෙනුවෙන් අධදැකීමක් බෙදාගන්න මේ එකතු වෙන්නේ ඉතිං අද අපි ආරාධනා කලේ කෙන්ටි චිත්‍රපට අධ්‍යක්ෂ චතුර විමර්ශෂ ප්‍රනාාන්දු කෝොමොද අයිබෝන්යවන්න ඉතිං අපේ කතාබාව කරගෙන යන්න ඉතින් අපිට කාර්ගයක් හෙට තින්නේ කෙට චිත්‍රපටන ඉතිං ඔබේ කෙටි සිිතපට තිබනාාදැන් ඔබ සමහර විට දන්නවැෑටි වන්බලඩ් කියලා චිත්‍රට චතුරාති නිර්මාණය වුණ ඒ චිත්‍රපටේ හොඳමනලුව සම්මානය අපේ ශෑාපන ඩටේමන අපේ ගත් කතාරුම් දිගඉදිරම. ඉතින් චතුර මේ වන්බඩ් කතා අපට කියෙඉන්නව මකක්ද මේ වන්ලඩ් ඇතනම් වන්ලඩ් කියන මගේ කෙඩි චිත්‍රපටිද මේක මූලිකම් පදනව වැටෙන්න මේකට මංකලනේ ශවිද්‍යාලතයේ විද්‍යාර්ථයක් වන්නකට මගේ අවසන් වසර නිෂ්පාදනය වෙනුවේ ැයිිටවුේර විභාගිට ටාගට් කරගත්ත නිකං නිර්මාණක් කරන්නන මේ ඒක විාගෙන ඉදිරිපත් කරන නමුත් ඒක ඊට වඩාඉන්ටනශනල් මටමක වැඩක් කරන්නතම අපිට වශ වනේතකොට වන්බලඩ් නිර්මාණය වනේ ඔන්න ඔය සාධකය මත ඊට පස්සේ මේකට වන්ලඩ් කියන කෙටිචිත්‍රපටිය සරලව කතාව කතාතේමාාව වගේගත්තුත් පියපුතු අරග ලැක්කම දත්තම් වැඩිහිටි සහ. බලරම්පරාාවතර ති අර්ගලය කියන එක ඒක යම් කිසි දර්ශනික පසුමික් තියල කතා කරනක තමයි මගේ අරමොනොවනේ එතු මේ චිත්‍රපටිය නිර්මාණය කරන්න කලින් මේකට පර්ේෂනාත්මක පසුමික් තියනවා. එකන මේ චිත්‍රපට ආකෘතියට ස චිත්‍රපටි කතාවන අන්තර්ගතය කියෙන දෙකටම ආකෘතික යම්කිසි මේ ධර්ශනක පසුබිමක් නිර්මාණි කරගන්න අවශ්‍ය නිසා සහ පොඩි පරේෂනාත්ක පසුමික් කතාදාගනීමට අවශ්‍ය නිසා ඒ දෙකටම යම් කිසි පරේෂනාත්මක ක්‍රියාවලක නීර්ත වෙලා තමයි පිටපත් රචනය සහ අ්‍යක්ෂණයක න දෙක සහ ඉට පස නිෂපාදන කර්තාවකින සේලුඹ දෙවල් නිර්මාණය වුණේ ආකෘතිමය වශයෙන් ගත්තත් මේ චැප්ටකන්සෙප්ට් කියෙනෙ එක නැත්තං පරිච්චේද විදදිහට යන සෙනවා නිර්මාණ ආකෘතියක් තමයි මේ ඇතුුති ගරන්නේ. අන්තර්ගතයකත්තොත්ිය පියා සහ පුතු. කියන දෙන්නගේ සම්බධතාවය මනෝවිශ්ලේෂණනාත්මකව සහ ධර්ශනිිකව එක තවදුරටත් සමාජය වශයෙන්න එක පසබි මොකද කියන කාරණාව තමයි පදනම් මුලේ මේක නිර්මාණය කරනකොට. අයිතුකොට මේ චිත්‍රපටේම විනාඩි විස් ධානකා යක්ක්තින චිත්‍රපටියක් මේ ඇතුර චප්ලස් තු නක් තමයි යන්න එතුර මේ චිත්‍රපටියේ විනාඩි විස්සක් ධදාවනකාල වෙනමි ප්‍රධාන චරිත දෙදක්තියන පපුතාාහපියයා එතු මේ චරිත දෙක්ක නිරූපණය කරන්න මට අවශ්‍යය වනාාව ඒ පසුමින්ඳදුගන්න පුලන් චරි දෙක් කියැනෙ රංඟපායවිත රක්නෙමේ ඒ ධර්ශනික සහම මේ මන විශලේෂය අදි කතන්දරේ තරුන්ගන්න පුළුවන් චර දෙක්ට පන දෙන්නතු ඒක ප්‍රතිපඵලයක්කි දිර මයි පපියාගේ චරිතය ශාප්‍රනාාන්දුත් පපුතාගේ චරිතය චරින්ද්‍ර චන්දසේන කරන්න සහ පුතාගේ ලදරුලක නමවසේ කොටස චයරු පෙරරතමයි රංඟ පෑවේ මගේ කණ්ඩායම ගැන කිව්වොත් මගේ කණ්ඩායම විශ් විද්‍යාලේ මත්තක එකතුලලා වැටිදුකරු කරපු ස එක තමයි ම මේ නි්පානය කරේ එක තමයි සරලෝම කිවුවොත් මගේ නිර්මාණය වටා පිටාාව ඉතිං දැන්ගේ චතුරගේ වන්ඩඩඩ් කතන්දරය තමයි ඔය අපි දිියාරගත්ත දැන් අපිට අන්න ඕන චතුර දැන් ඔබ ම මම විශාස කරන්න ඔබ මේ විශ්වවිද්‍යාලයට ආපු නිසා සිනමා පිළිම දැර්මක් ඇති වෙලා මෙ මේ වැඩේ කර කලාගන එක දිගින්දිගටම ඔබගේ සිනමායල්ම සිනමාරුජයේ පටන්ගත්ත කෝමද සහ ඔබ විද්‍යාලට ඇල්ලා ප්‍රගුණු කරගත්තමනවා ඇතරම මේ ඔබහරිමේ වි්විද්‍යාලයේ ඇතුෙන් අරමච්ච කක්නේ මම පාසල් කාලයන ම පොත්පත් කියවනකොට සහ මම පාසේද මගේ පාසල ිගම ොල විද්‍යාල මගේ පාසලේද ම ඉග්‍රීසි නාටි ක ්ඩයම් සිංහ නාට කන්ඩයම් න දෙක්ත්තක වැඩටතු ගර තුකට ේෂ ිිය ක්්ික ට හ ලංකාය වශයෙන් ගතු ්‍රග ටීමට හදාරන්න ලබුණා සමං සස්පටර ඉංග්‍රලිසි සාහිත්‍යය. එතිකොට මේදේවල් එක් මට වැිචච කතාවක්කීම කලාවන කතන්රයක් කියන්නේ කලාව ඇතුළි මට හිතුන මට බලප දේවල්ලෙක් ම හිතුවා සිනාව තමයි මම කතාවක් කියන්න කොළ මට පාච්ච කරන්න ොළ ්‍රබල ම කරනය කියලා. පස්සේ ශ්වවිද්‍යාලයට ප්‍රවේෂනාට පස්සේ විශ්විද්‍යාලයේදී ඇත්තරම. ම එකනෙ මම පාසල් කාලද ම දැක්ක හීනය ෆිල්ම් හැක්කදන්න්න එහමනැත්තං චිත්‍රපටිහරහා මගේ කතාව කියන එක කියන ැ කතන්දරයක් සිනම හරහා කියනුව කියල කියන ආශාවට පොඩි තවටිකක් පාර හැදුන හදදුන විශ්වවිද්‍යාල ඇතුරෙද. විශ්ිවිද්‍යා ඇතුළෙදී මම උශේෂවේදී කරේ ප්‍රතිබීම්භ කලාව ඇනපුුත්මට නාටහ රංකලවත් හැෑරුවා ඉංග්‍රි හිත්‍යයත් සමහරක්ක ස්තල හදාරන්න ලබන ප්‍රතිවිම්ම කලාව හදාාරනකොට විශේෂයෙන්ම ප්‍රතිමමහලාවත් එක්ක චයරූප සිනමාවග න දකමට ූලකම ැදදුර කරන්න පුළවන්ේ ශ්විද්‍යල ඇතුති ප නිර්ම ගනාවක් කර විශවිද්‍යාල විශිවිද්‍යා පරිශල පරිශලද ඒ ඇළි දපට හදාරන්න කොළුවන් වුණා සිනමාව ක කියනක ද අපි මචර කල්දකල තිබ්බේ සිනමාවදකලතිබට විසිනමාව කෙරෙන්නේෙ කොහොම කියයෙනද ගනපට හදාාරන්න මාර්ගයක් වරුණා. අන්න ඒකට පදනම. ඒ ප්‍රතිබීම්කාලා ශෂය විශේෂවදීශෂයමං හැදැරිීමත් එක කැලනි විශ්විද්‍යාලි එක ලැබුණයි කියල මං හිතන ඒකත් එක්ක තමයි මට පාරකැපුනේ නිර්මාණයයක් කරන්නේ කොම්මද පිටපතක් ලියන්න කොමද ඒ මගේ කතාවං කොහොමද රූප ාට පරිවර්තනය කරන්න ගෙන කාරණාවටමට පාලම හැුන තැයි පාරහැදුන විශ්වවිද්‍යාල අධ්‍යාපනයක්ත් එක් ඒ විශවවිදල අධ්‍යාපනය එක් වගේ ඒකත් එක් ම බාහිරෙන් එක තෝරගත ේල්ෙක් මම හිතන විදිහට වඩලඩ් නවෙේ යොබේ ප්‍රථම නිර්මාණය. විශ්වවිද්‍යාල මටමේ විශ්වවිද්‍යාලය ඇතුළේ විශවවිද්‍යාල වශ්‍යෂසා සන්ඳහම නිර්මාණ කීපයක් කරා චිත්ත සයා කියලා ඒ ඒකාංගිකට ටේල්නාට්ටැක් කර. ඒ වගේම ඩේලිබරෙඩ් වගේ නිර්මාණ ට චිත්‍රපටි කපයක්ට චි්‍රපටි කැන විශවවිදා පැවරුම් වගේ චිත්‍රපට කීපක් කර. වන්බ්ලඩ් තමයි අපි කිවොත් නිෂ්පානයක් විදිහට සමාජකත කරනුයයි කිය අර්මුණින් හෙමනත්තම් එකක නිර්මාණයක් විදිහට සිනමාවලලට එකතුරනුයයි නාආර්මුණින් කර පලවෙ චිත්‍රමටියීම. ආනිත්‍යේව ගොඩක්දුරට විශ්වවිද්‍යාල පරිසරය ඇතුලට ඒ අවශ්‍යතාවට නිර්මාණ චදව. තැන් ඒ අරන්න මේ තැන් ශයාාන්ෆොනෑන්ඩු කියන මේ අපේ ප්‍රවීණය රංගදරය ඔබේ චිත්‍රපටේ ප්‍රධාන ශරිතයට එකතු වෙන. මේ සම්බන්ධය හැදන්නේ කෝමස්සා ශාමට කොහමද මේ චරිතය පියාගේ චරිතය පෑහහින්නේ කොහමද ඇතර මේ දැමකද මට තිබ ගැටලෝ තමයි මං පිටපදල වවට පස්සෙ පියාගේ චරිතය තම සංකීර්ණයි. එක ඇන්නේ සංකීර්ණකද මේ පියාක් මොහොත පියාගේ ඇතුළේ ප්‍රධාර්කව සනිහස තියනවා නිපැත්ත වෛරය තියනෝ සහම චර්තය හැදිරමියල් ලෝය කෙනෙක් එතකොට ඒ පසුබිමතියන එක හරි සංකීර්ණල චරිතය. ොට මට අශ්‍ය වුණ මේ චරිතයට පන පොවන්නේෙ කවදුද කියලා මගේ මට සම්පත් ව නැතිත තම විශ්විද්‍යාල මත්මි මඩ කරනකොට. අපිට තියෙන ආර්ථක ගැටලු මේ දේවල්ලෙක් අපිට හොයාගන්න ඕනේට අවශ්‍යම කෙනාව. ඒ දේවල් එක් මේකටට මොලින්ම මගේ විශ්විද්‍යාලයේ ඉන්න ඇතක තාව කාලි කත කාචා රුදුර කටයුතු කරපු විශාර අය සහ සංජිව කියලා මේ අයල දෙනෙක් මං ඒදනට කතා කරලා මේ ඒ දෙන්නගින් එහ මොකක්දකට ගැපනම චරිතික කවදරිය ඒ දෙන්නගම මේ උත්තරි තම. ඉටපස් මම නමුත්මට පුංචි චතිතයක් තිබ මොකද ශාප්‍රනාන්ධ කියන ලංකාවේ ම දැන විදර හොඳ තාත්තික නොුවක් මේ විදදි සිනමාාවම තුලේ තාාත්චික රංගණය කියනෙ එක ඕනම චරිතයක් නිරූපණය කරන්න පුළුවන් නලුවෙක් ඇතකට මගේ පිටපත් බාර ගනීවිද කියන කාරනාවත්තෙක්. ඉඩවස්ම පිටපති දිරිපත්කාාට පස්සේ. කිසිම ගැටලොවක් නැතුව මේ ශාම් ප්‍රනාාන්දු එකතු වන අප නිර්මාණයට සහ අදහස් එකතු කරසාහ මේ ඉතාම වගකීමෙන් කියන්න ඕන රණාවක් තමයි මේ අපි මම දකින විදිහට අපි ලෝක චිත්‍රපටි ගත්තත් ඒ නු නිලියන් රිහසර්ල්ස් කරන. ලෝකි ත්තුත් චිත්‍රපට පෙස සූදානම් තියෙන මොන චිත්‍රට ගත්තත් මොන නලුව ගත්තත්. එතකොට ශාම්ප්‍රනාාන්දුත් මාත්‍ය එක්ක මේ මගේ චූටි වැඩේ වුනාට නිර්මාණය රිහසල් කරන්න තැට පවා ය එකතු නාඒකන්න. රියසල් එක කරල්ලා අපි ෂෝට්ටියකට යෙම. කියෙන කාරණාවට පවායායි ඒ නිසා මහිතන්නේ ඒ ඒ විශාල කැපවීමක් ඒ නිර්මාණ නිර්මාණිකනට එකතු කරයිනන්නේේ මම ආදනිිකා අධ්‍යක්ෂවරෙක්ද හෙමනැත්තං ප්‍රවීන අධ්‍යක්ෂවරයෙක්ද කියෙන තැන මලන්නතු නිර්මාණයටහ. ඒ වච්චනවලට දෙන්නඕනේ නිවරදිකිරීම හරිම බරකොහොමද දෙන්නකි එකට දවශ්‍ය සියලුම දේවල් එකතු කරා මේ අශාම්පන අදුරනාාන්තු මහදේ වගේ මේ විශේෂම මහරක්ක් තියනමට ගන්න ටේක් ීපයක් ස් කීපයක්ක් මගනු නමකද සමාර්කට මක් මාත පඩකරපු ශිල්පින් ත දකින් තිෙනනයත්නෙ ට පස රංගණනේ පුංචිපුංචේ අපිට අඩු පාඩු කීපයක් ඇති වෙද්දි පචච ේවල් ටයිමින් ිසන පිටා ගන්නු සහරක්දශය හැමයිකටමැන දහයක් දොලහක් වුණත් මක්නෑ ගමු තව එකක් ගමු. කියන තැන හිටියාසාහ මංහිතන්න මේ මේ. අ ලංකා ශාම්ප්‍රනන්ත්‍රමේ සම්මානය එකෙට චිත්‍රපටීම එකට චිත්‍රපටිය ොඳම අලවාටමි සම්මානය හොලිවුඩ වීෙනස් සම්මානුන් ලෙති ලැෙනවා ඒ ඒ ලැබෙන්නේ චිත්‍රපටි දාහක්කට අධික සංකයක් මේ උලට නියෝජනය කරනවා ඒකින් පහ කවසන් වටට තෝරනවා. ඒ පනහෙන් සම්මාන පහතරක්කෝ පහක්තමයි දෙන්නේ. තොකට ඒකින් දෙන බෙස් ඇක් බෙස් පෆෝමන්ස් කියෙ එක එකන ොඳම රංගණනය කියන එක හොඳම රංගණය කියන සම්මානය. ශාම්ප්‍රනාන්ත්‍රය ලැබෙන්න්නේ මංහිතන්නේ ශාම්ස කලුම් කියන ශංන්ස මේ පිටපත ඇතුලේ තමන්ගේ මේ රිහසල් එක නැත්තං පිටපතර එන්නලින් කරපු හෝවර්ක්ස් ටික මේ මගේ පුංචි පිටපතර වුණ ඒේ හෝම්වර්ක් කරලනම රංග නේටාවේ. මහිතන ඒ අපිට අප නිර්මාණ කණ්ඩෑමට වගේම අප හැමෝ අපි හැමදනාටම නිර්මාණයටික ච හැදනාටම ලකු ශක්තියක්ු නකද අර හෝම්වර් කරලා පක්ටි එක හල මයි මෙච්චිකටාවේ ඒක මංහිතන්නේ මේ ඒ අදදැකීම් තමයි මේ නිර්මාණයට හැඩැක් එකතු කරේමඒ සම්මානය ලබාගනිද්දී සම්මානයට තුළුදුන්න හේතු පාටය ඔබට ලැබුණාද හේතු පාටේ හේතු පාටෙක් ඉතිරෙන මේ ලැබුණේ ගොලුන්ගේ එයාලට ඉදිරිපත් කළ තිබ මේකේ සම්මාන දාහක චිරි කෙටි චිත්‍රපටි දාහක් අධික සංකෑාවක් පලින්ට නියෝජනය කර රටවල් සීයත් මේකට ඉදිරිපත් වෙලා තිබ ඉට පස්සේ කෙට් චිත්‍රපටි පනහක් තෝරගත් අවසානමටට ඒ පනහෙන් සම්මාන පහයි ලබා දෙන්න ඒ පහ එකක් තමයි බෙස් ටක්්ට බස් පහොමන් කියන්නන සම්මානය එක තමයි ශාම්ප්‍රනාන්ද්‍ර ලැබුණේ මහිත නේ නිර්මාණය ගැනේ. ඒ කෙටිචිතර පටි ත්තොත් දහගත්තුත් දස මේ අමසන් පහගත්තු ලෞක ලෝක විද රටවල් වලි ගෙන මරිකාවඉදයාාවගේ විදිරටවල් වලින් මේ සම්මාරෝල නියෝජනය කරනවා. යෝජනය කරපු නිර්මාණ තියනතුකොට ඒ අතරේ මංහිතන් එක කැපී පෙනනම රංගණයක් ඉදිරිපත් කරන්න ඕනේ ඒ සම්මානය ලැබෙන්ද. මහිත ඒ ශාප්‍රනාතු ව නිර්මාණයට කරපු මගේ නිර්මාණයට කරපු කැපකිරීම ප්‍රතිඵලයක්තම එතනින් හියිටෙන්නේ. ඒ දගත්මද ද මේ චිත්‍රපටේ ප්‍රේක්ෂකය බලන්නන් ඇතිවට ගුත් න දැන් චිත්‍රපට කොහොමද බලඩ ලැබ ප්‍රේක්ෂක ද මේ ගැන වර්තමානි තයරමේ කොරෝනාම කෝවිට් අරබදත් එක් තමයිේ චුට්ටක් පසු පොට්ටක්ේේ සැසුම් කරපු දේවල්ටික චුට්ටක් පස්සටගේ. ැලන විශ්ව විද්‍යාලය විශ්වවිද්‍යාලයේ අපි දර්ශනයක් සංවිධානය කරමින් යනවා මේක විෘත විච්ච ගම අපි බලන්ඩ මේක ප්‍රේක්ෂකයන්නට ගන්න ඒ වගේම අපි මෙවිද්ධ කොළඹතැයින් කීපයක්ක සහ විශ්වවිද්‍යාල කීපයක් අපි කතා කරමින් තියනවා මේක චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්න සහ චිත්‍රපටිය ගැනපුංචි සංසාකච්ඡාවක් කියන්න එතකට මේ මට කියනහන් දේතමයි මේ මේක හැකිතාක් මේ කටයුතු සම වෙන ඉක්මනට අපිට මේක චිත්‍රපටිය මහජන දර්ශයකට දෙන්න පුළුවන් තැන් කීපයකට සංවිධාන කරන්න පුල මකද ෙට චිතරපටි කියීනවා මේ ිල්ම් හෝල්වලන අපිට බරන්ඩ් වෙන්නේගේ පුංචි ල්ප ස්ථානවල ඒ වගේ මට මේ අන්තර්ජාලට මේක මුදාහරීම ගැට්ලෝ තයන ත සම්මානරවල් කීපයක් ස එක්ක නියෝජනය කරමින්යෙන්වා. ඇතකොට ඒවා නයෝ ක ර ක් ම අතරර්ජාට දහර බ ස් ස ක කියගේ. තුකත් එක්ක මේ එතකොට ලංකාව අපිට මේ ෂෝට් ෆිල්ම් රක් පෙන්න්නන්ඩ ස්ටේජ එකක් එහෙම වෙනම ස්ථානයක් නෑ ඉතින් අරවගේ තැංකීපයක් සංවිධානය කරලා තිය නති මට දෙන්න පුළුවන් පොරොන්දුව තමයි මේ තත්වේ සමනය විච්චකම අපි කැන විද්‍යල නිවාරම පෙනවායවගේම කොළඹ තැන්කීපයක් තැන් කීපය අපි කතා කරමින් යනවා මේ මේ තත්වේ සමනය විච්චකමක් ප්‍රදර්ශනයක්ට නැත මහජන ප්‍රදර්ශනයකට යන්න හොඳ ඒක මම හිතනවාක සුභාරංචයක් කියලා මේ ප්‍රේක්ෂක උබට මේ චිත්‍රපටය බලන්න රසවිඳන්න සාහ ශයාාම්ගේ හැඩ තල කෝමද කියන එක ගැන පොඩි විවරණය එකට එන්න ඉතින් දැන් මම අපේ කතාබා අවසන් කරගන්නත් ඕ මට අන්න ඕනේ දැන් අපි ශාමසා වන්බඩ් සිිත්‍රපටය පොඩ්ඩ පැත්තකුතීම හ ඔබේ යානාගත බිලාශිම ගදද ඇතරම මංර කලින් කිව්වගේ මං මම ත්සා කරන්නේ මම කතා කියනකි ම හතා කියන්නන්නේ සිනමාව ස රූපය ැනත රූපේ පදනන් කරගෙන. එතුකොට විද්දි ම මගගේ ඊළං ටි චිත්‍රර පටේ වැඩකටයතු පටිපත් අවසන් කරලා තියෙන්නේ ඒ පූර නිෂ්පාදනදී වැඩකටිතු ආරම කරලා තියෙනනවා. ඊළංඟට ඊට අමතරව මම කෙටිචිත්‍රප පිටපත් සහ ටෙල රිී පිටි පත් රචානරන සිංහලින්ග්‍රිසිකින් ාද දෙකෙන්ම. එතුකොට මම පිටපත් රචනනාකරපු නිර්මාණ කීපයක් වෙදදි රූකත කරල් අවසන් අවසාන ෂපාදනවදී තියෙන්නේ ඊළඟටඒ වගේම තවෙට්චිත්‍රීයකට කෙරි චි්‍රපටි සහ නිර්මාන්ටෙලි සරිස් කීපයකට ම පිටපත් මගේ ඉල්ලල තියෙන මගේ කටයුතු සිදු කරමින් යන මේ කියැන කොට ඇතින් අර කලින්කූ වගේ හැකිතතා කියන්න පුළන් සියලම කතන්දර ටික රූපදනං කරගෙන කියන තමයි මගේ අරමුණ මේ ඒ කටයුතු තෙක්ක යම් දවසක හිපයක්ින් පස්සේ පුෘතාාන්ත චිත්‍රපටයක් න ෆීච ෆිල්ම්ක් නිර්මාණය කිරීම අදාහසක්තියන ඒ මේ කෙටි චිත්‍රපට හි කිහිපයක් තාව එන්න එ බිතයි සහ කරන්න නියමිතයි ඒවත් එක ඉසරහට අබිලාශයක්ම් බලාපොරත්වක්තමයි තියන්නේ. හොඳයියා ඒ චතුරගේ කතාව වන්බඩ් චිත්‍රපටෙන් කෙට චිත්‍රපටෙන් අන තුරුව වෂෝදානම් තවත් කෙටි චිත්‍රපට නිර්මාණය කිරීම සහ. දිකු ෘර්තාන්ත චිත්‍රපටයකටත් අතගසන්න හොඳ ඒ චතුරය කතාව අපි ඔබට සුපපතනොයි වගේම සමුදන අපි තවත් මොහොතක අපි හමුවෙල කතා කරමු ඔබේ සැලුසුම් ගැන හොඳයි ලබසතිය හමුුවමු එතකං මමපට ගැන්නේ සුවෙන් ඉන්න ජයවා